ඒ දෙනාටස්ුබෝ දැශනක් සමාජවිද්‍යාවේ මූලික සංකල්පලට අදාළ දේශනවල අවසාන මාතෘකාව ගැන අපි අද සාකච්ඡා කරන්නේ. දැ මේ වෙනකට ඕගොල්ලං ප්‍රශ්නපත්තර පහුගේ ප්‍රශ්න පත්තර බලලා ඒවට අවශ්‍ය ෝන විදියට තමන්ගේ උත්තර සාකස්කරගෙන ඇති. දැ විෂේනිර්දේශයට අදාළ, ලුම මාතෘකා පිළිබන්ධ ඔබ දැනුවත්වෙෙන්න්න නක තමයි අපේ බලාපොරොත්තුව මොකද උපාධිධාරියෙකි ව්වාම අපි උපාධිධාරියෙක් කෙසේ සමර්ථ වෙනවාද කියලා බලීම සඳහා තමයි අපි පරීක්ෂණයක් පවත්වන්නේ නමුත් සම්පූර්ණ උපාධිධාරයා මේ විෂේයට අදාළ සියලූම විශයකරුණු පිළිබන්ඳ දැන කෙන ඉඳීම වැදගත් වෙනවා නමුත් මං අද ඔබට ප්‍රශ්නපත්තරයේ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකුත් උත්තර ලියන එක ගැන යම් අදහසකුත් කියන්න කැමති. දෙ මේකද විශේෂයෙන් ඔගුලු මතතියා ගණ්ඩඕනේ ප්‍රථම පරීක්ෂණයට පෙනී සිටින විද්‍යාර්ථීන් විදියට කොහොමද අපී ප්‍රශ්නපත්තරට මූුණ දෙන්නේ කියන්නේ ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් කොහොමදා අපි සකස් කරගන්න කියන එක නිවැරදි පිළිතුර නිවැරදි පිළිතුර කියලාපි අදහස් කරන්නේ දැන් ඔබ මේ වෙනකොට විෂයනිර්දේශයට අදාළ සියලුම මාතෘකා ගැන මේ වෙනකොටම අපි සමන්ත්‍රණ වට කීපයක් පවත්තල තියෙනවා බෞතික සම්මන්ත්‍රණය පැවැත්තුවා ඒවාගේ මේ වීඩියෝ සම්මන්ත්‍රණ පවත්වනවා ඒවාගේම ඔබ පොත්පත් ඇසුරින් වෙනත් සටහන් ඇසුරින් සමාජ විද්‍යාව පිළිබඳ බොහෝ දැනුම එකතු කරගෙන තියෙන්න්න පුළුවන්. අපි තෝරාගත්ත මාතෘකාවක් ගත්ත හම සියලු සටහන් එකතු කරගෙන, ඒ මාතෘකාව ගැන සමස්ථ අදහසක් තමයි ඔබට තියෙන්නේ. එතකොට උදාහරණයක් වශයෙන් ගත්තාම අපි හිතමූ නිලබලවාදේ ගැන. ගොට නිලබලවාදේ කියන මාතෘකා සලකාබලනකොට, ඔගො ලඟ මේ වෙන කොට නිලබලවාදේ ඉතිහාසය, නිලබලවාදේ ලක්ෂණ නිලබලවාදේ පිළිබඳ කවුද කතාකරේ නිලබලවාදේ තිබෙන දුර්ුවලතාමුණද ලංකා සමාජාශ්‍රයෙන් නිලබලවාදේ තිබ ස්ොභහවය ආද වශයෙන් මේ මාතෘකාවට අදාල සීලුම ශේෂස්ත්‍ර ආවරණය වෙලා තියෙන්ට පුළුවන්. නමුත් විභහකිදී ඔබ බලන්ඩ ඕනේ නිවැරදිව, කමත්ද අසන ප්‍රශ්නය කියලා. ඒ අහන ප්‍රශ්නයට ඉලක්ක කරලා උත්තරේදන්්ඩුවයි. පාඩමේදී ලෑස්ති වෙච්ච සමස්ත සටහනම අපි බලාපොරොත්තුවෙන් නැහැ උත්තරපත්තරය ඇතුළේ. එනිසා අහන්න මොකදද අන්න ඒ අහන දේට උත්තරේ ලියන් ඩෝනි. ඒ අහන දේට යම් කිසි ප්‍රවිශ්ඨයක් ඔබට, කටෙන් සපයාගත හැකි තකොට හැඳින්වීම ඉතාම කෙටියෙන් ප්‍රවිෂ්ටයක් ගන්නවා ඊට පස්සේ ප්‍රශ්නයට අදාළව අඩංගූ යුතු දේ ප්‍රධාන වශයෙන්ම සල කළ ඒක සවිස්තරාත්මකෝලියන අවසාන වශයෙන් ඔබේ නිගමනයක්කෝ උත්තරේ අවසන් කරන චේදයක් තියෙන්ට පුළුවන් එනිසා මතක තියාගන්න මොකදද අහන්න කිය එක දෙවැනි කාරණාව ඔබ මතක තියාගන්න ඕනේ සමාජ විද්‍යාවේ මූලික සංකල්ප කිව්වාම අපි කලිනුත් මේ සම්බන්ධයෙන් මතක් කරලා තියෙනවා. සමාජ විද්‍යාව අපි හදාරන්නේ මිනිසුන්ගේ හැසිරී. ඉතිං එතකොට ඔබ හිතනවා මේක ඉතාම සරල දෙයක් අපි දන්න දෙයක් අපිට එදිනෙදා මුණගැහෙන දෙයක්. අපි මේ කතා කරන්නේ අපිට එදිනෙදා මුණගැහෙන මනිස්සු ගැන. ඉතින් ඒ නිසා මේක ඉතාම පහසු වැඩක්. එකොට තමන්ගේ අදදැකීම් තමයි ඔබ හුවමාරු කරගන්න හදන්නේ ඔබේ උත්තර පත්තර ඇතුළි. මේක ප්‍රශ්නයක්. අපි මේකද බලාපොරොත්තු වෙන්නේ සමාජි විද්‍යාත්මක දැනුම. සමාජ විද්‍යාවේ ඔබ මෙතෙක් ඉගෙනගත් මූලික සංකල්ප. සමාජ විද්‍යාවට අදාළ සංකල් පෑසුරෙන් තමයි අපි අහන හැම ප්‍රශ්නයකට මෝගලන් උත්තරලි අන්ඩෝනි සමාජ විද්‍යාත්මක සංකල්පෑසුරෙන් දැංඋදාහරණයක් විදිහයට ඔගෙනළංගෙන් විභාගෙදිී හන්ඩ පුළුව සමාජ පාලන උපක්‍රම ගැන. අපි විෂේ නිර්දේශයට අදාළ මාතෘකාවක් හැතිියයට ඒ අපි සාංකච්ඡා කර. එන සමාජ පාලන උපක්‍රම ගැන මොනොවද සමාජ විද්‍යාපඥෝ කියල තියෙන්නේ. කෞද ආගම ගැන කතාරකු සමාජ විද්‍යාත්ඥෝ. ඉතාම කැටියනේවා සඳහන් කරලා සමාජ පාලන උපක්‍රම පිළිබඳව සමාජ විද්‍යාත්මක සංකල් පැස්සුවෙන් ලියන්්ඩෝ. ඒවාගේේම. තැන් අපි උදාහරණයක් විද්‍යයට ගත්තොත්. ආගම සංස්ථාව ගැන ඔබට යමක් ඇැහෝතින් විභාගෙදී. තුොළ ආගම සංස්ථාව ගැන. අට තිබෙන මේ උත්තර පත්තර බල තිබන දැකීම් ටික කොගොලත එෙක්ු හුවමාමරුරගත්තුොත් කියන්න්න පුළුවන්. ආගම සංස්ථාව ගැන ප්‍රශ්නයට උත්තරෙලිය ලියපු ගත් අවස්ථාවලදී අපේ ළමයි ලියල තිබුණේ ඒගොලොන් අදහන, ආගමේ විස්තර පන්සල්යන පල්ලියනවා බෝධි පූජාතියනවා ගාත කියනවා රංකේ ඒ වගේ දේවල් ගෑන. ඉති මේවා සාමාන්‍ය දැන. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ සමාජ විද්‍යාත්මක සංකල් පෑසුරෙන් ම ප්‍රශ්නය කොහොමද සාකච්ඡාවට භාචනය කරන්න කියලා එනම් දැන් ඔබට මතකයි විභාගට උත්තර ලියනකොට මතක තියාගන්න ඕනේ පළවෙනි කාරණාව අහන ප්‍රශ්නය කුමක්ද අහන්න ප්‍රශ්නයට ඉලක්ක කරලා උත්තරේ සපයන්ඩ ඕනි කියන එක. ඔබ දන්න ඔක්කොම ලියන්නේනෑ ඉලක්ක කරලා ඒ උත්තරේ මනාලෙස සංවිධානය කරලා ලියන්ඩ ඕනේ. දෙවනි කාරණාව ඔබ මතක තියාගන්න ඕනේ සමාජ විද්‍යාත්මක සංකල්ප මූලික සංකල්ප ඇසුරෙන් තමයි, ඕගොල්ල උත්තරේ ලියන් ඩොනේ නිසා සාමාන්‍ය දැනීම නෙමේ අපි බලාපොරොත්තු වෙන්නේ සමාච විද්‍යාත්මක දැනුම කියන එක. තුන් එ නිකාරණාව ඔබ මතකතියාගන්න බොහෝ විට ඔබට ලැබෙන්නේ ප්‍රශ්න පහකට උත්තර ලියන්න කියලා. එතකොට පැතුනක කාලයක් ඔබට අපි ලබාදේනවා උත්තරටික ලියන්න. එතකොට ඒ කෙඩ ඔබට ලැබෙනව විනාටි තිස් පහක් ඉතර කාලයක්. අන්නන්නේ ඒ කාලය උපරිම ප්‍රයෝජනයට අරගෙන උත්තරේ ලියන්ඩ පුරුදුවෙන්න. තොකොට ඔගුළ පාඩන් කරපුදේවල් පලවෙනි අවස්ථාවදී විභාග ශාලාවට ඇවිල්ල ලියනවන්නේමයි. ඔබට පුළුවන් ගෙදරදි උත්තරයක් දෙකක් ලියලා ලෑස්ති වෙලා තමන්ගේ කාලය කොහොමද කළමනාකරණය කරගන්න කියන එක ගැන? යම් කිසි අදහසකින් වී භාගශාලාවට පැමිණෙන්න්න දැක් ජීවිතය වඋනත්ත හෙමයි අපි හැමතිස්සම කළමනාකරණය කරගන්න ඕනේ. කළමනාකරණය කරගන්න බැරි වුණොත් සමහර විලාවට අපේ සම්බන්ධතා බිඳ වැටෙන්න්න පුළුවන්, අපේ ඉලක්ක බිඳ වැටෙන්න පුළුවන්, අපේ අනාගත බලාපොරොතු කඩවෙන්ඩ පුළුවන්. එනිසාම කළමනා කරන ඉතාම වැදගත්තින. එනිසා කාලය, මනාසේ කළමනාකරණය කරගඩ පුළුවන් වෙන්නේ සැලසුම් සහගත ඒ අවස්ථාවට මුහුණ දීමෙන්. එනිසා කලිම්ම උත්තරයක් දෙකක් ලියලා මේකට ලෑස්ති වෙන්න. මොකද දැන් ගුරුවරු විදිහට අපේ පැත්තෙන් අපි විශය සම්බන්ධ දැනුම ඔබට අවශ්‍ය ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට මේ වෙන කොට ලබා දීලා තියෙනෙ අපි බලාපොරොත්තු වෙනවා මේවැෑන් ප්‍රයෝජනාරගෙන. ඉතා සාර්ථක උත්තරයක් කෝගොලු අපිට ලියයි කියන එක. එතකොට ඔන්න ඔය ප්‍රධාන කරුණ තුන හිතේතියාගෙන විභහගයට පෙනී සිටිින් ඕනෙ. දැන් එතකොට අපි විශය නිර්දේශයට අදාළ ගක් මාතෘකා දැන් මේ වෙන කොට කතා කරලා ඉවරයි. දැන් අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සමාජ සංස්ථාවන් පිළිබඳ සාකච්ඡා කරා. අපි සමාජ සංස්ථාවන් හයම. වෙනවෙන මාරගෙන දවසක් මේ වගේම පැයකදී සාකච්ඡාවක් කරා. තකොට දැන් ඒ සාකච්ඡාවේදී ඔබ තේරුම් ගත්තා සාමාජයේ සංයුක්තයි මේ සියලු සංස්ථාවන් උදව් කරනවා මිනිස්සුන්ගේ හැසිරීම තීරණය කරන්න කියනෙකි තකොට මේ සියලුම සංස්ථාවන් වොලට සවිශේෂයකාර්ය භහරයක් තියෙනවා. දේශපාලන සංස්ථාවට සමාජයේ සුවිශේෂී කාර්යභාරයක්තියනවා අගම සංස්ථාවටත් එහෙමයි අගම සංස්ථාවෙන් සමාජය මිනිසුන්ගේ හැසිරීවපාලනය කරනවා හැසිරීම වඩා හොඳවිදියට සකස් කරලා දෙනවා මනා සංවිධානත්මක කරගන්නේ කොහොමද කියලා කියල දෙෙනවා. ඒවාගේමයි ආර්ථික සංස්ථාවත්. තකොට ආර්ථික සංස්ථාවත් අනකොත් සමාත සංස්ථාවක්ගේ පුද්ගල හැසිරීමට සමාජයට, උදව් කරනවා ඔය විදිහට දැමං අද සාකච්ඡා කරන්නේ ඔගොල්ලන්ට මේ සමාජ සංස්ථාවන් ඇසුරෙන් ප්‍රශ්නයක් අහන්ඩ පුළුවන් මේ අහන ප්‍රශ්නය එක උදාහරණයක් විතරක් අද මම සාකච්ඡා කරන මේ සමාජ සංස්ථාවන් හයෙන් එකක් පිළිබඳව ඔබට ප්‍රශ්නයක් එන්ඩ පුළුවන් කියන්නේ ඔබට විස්තරයක් කරඩවෙයි දේශපාලන සංස්ථාවේ සමාජ කාරයබාරය පිළිබඳ නැත්තං ආර්ථික සංස්ථාවේ සමාජ කාරය බාරය පිළිබඳ. නිතිය සංස්ථාවේ සමාජ කාරය පිළිබන්ද. එනිසා සමාජ සස්ථ පිළිබඳබාරසාරෝවිග්‍රහයක් කරනවා වගේම. තෝරාගත් ඒ සමාජ සංස්ථාවක් පිළිබඳ අදහසක් ඔබ ප්‍රගුණ කරන්ඩවෙයි. මං අද, දේශනයේදී ඒ සඳහා උදාහරණයක් ලෙස සාකච්ඡා කරනවා පවුල කියන සමාජ සංස්ථාව පිළිබඳව. එතකොට මේක උදාහරණයක් විතරයි. එතකොට මේ පවුල කියන සමාජ සංස්ථාව ගැන අපි කොහොමද සමාජ විද්‍යාත්ම කර්ථකතනයකට යන්නේ මොනවද අපිට මේකෙදි පාවිච්චි කරගන්ඩ පුළුවන් වෙන්න කියලා. ඔගොලු ඉගෙන ගත්තාම ඒ ක්‍රමේම ඔගුලන්ට පාවිච්චි කරන්ඩ පුළුවන් අනෙකුත් සමාජ සංස්ථාවන්වල, විකාශය සම්වර්ධනය පිළිබධව සාකච්ඡා කරනකොට. එතකොට අද තියෙන මාතෘකාවතාමයි ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාවේ ඇතිවෙලා තිබෙන වෙනස්කම් එම නැත්තම් ප්‍රවනතා පවුල් සංස්ථාවේ ස්වභාවය කොහොමද හඳුනගන්නේ කියන එක. එතකොට මේ මාතෘකාව මේක උදාහරණයක් සේ අපි සාකච්ඡා කරන්නේ එතකොට මේ විදිහටම ඔගලන්ට පුළුවන් අනෙක් සමාජ සංස්ථාවත් කොහොමත සාකච්ඡා කරන්නේ කියලදැ මුදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ ආගම සංස්ථාව වර්තමානය තුළ වෙන ස්වරූපයක් කරගෙන තියනොවාගේ අදහසක් ගැන කතා කරන්න රොගලන්ටාවවොත් විාගෙද. ඔගලන්ට ලියන්ඩ පුලුවන් වෙන්නේ ඒ ආශ්‍රිත කල්ප ඇස්රේෙන් කියනෙ එක. නිසා මං උදාහරන්නය විදියට ගන්නවා ශ්‍රී ලංකාවේ මේ පවුල් සංස්ථාවේ නූතන ප්‍රවණතාවයන් ගැන කොහොමද අපි සාකච්ඡා කරන්න ඕනේ කියලා. එතකට මේකේදී විශේෂයෙන් ඔගොලො මතකතියා ගන්්ඩ ඕනේ සහ අපි ඔගොලං ගැන අවධානය යොමු කරන්නේ ඔගොල්ලො ප්‍රථම වර්ෂය. පරීක්ෂණය සඳහා පෙනී සිටින්න කියෙනෙ එක. කට අපි මේ කෙද්දී විවේච්චනාත්මක අදහස් පිළිබඳ තර්කානොකූල අදහස් පිළිබන්ධ සාකච්ඡාක් කිරීමක් අපේක්ෂා කරනවාට වඩා මේ මූලික සංකල්ප පිළිබඳ ඔබ කොතෙක් දුරට දැනුවත්ද කියනෙ එක පිළිබඳව තමයි අපි අවධානයට ගන්න කියන එක එනිසා මේ මාතෘකාවට අදාල මූලික සංකල්ප ඇසුරෙන් ඔබට පුළුවන් ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාවය ඇතිවෙලා තිබෙන නව ප්‍රවනතා එක ස්වභාවය පිළිබන්ඳ සාකච්ඡා කරන්න. දැන් එටකොට මේ වගේ මතෘ කාවකද අපි මුලිම බාලාන්ඩ ඕනේ මොකක්ද පවුල් සංස්ථාව කියල කියන්න කියනක කොට මොකදද පවුල් සංස්ථාව කියල කියන්නේ පවුල් සංස්ථාවේ කාර්ය භාරය වෙනස් වෙලාද කාරය බහරය කුමක්ද කියලේනම් අපි දැනගෙන ඕනේ ඒවාගේම පවුල් සස්ථාවට අදාළවා අපි සාකච්ඡා කරන මූලික සංකල්ප මොනවාද විච්ල්ලය මොනවාද අතිලක්ෂණ මොනවද කියලා අපි අවධානයට ගණ්ඩ ඕනේ. එතකොට ඒ සම්බන්ධයෙන් විස්තරයක් ෝගොල ඉදිරිපත් කරන්න ඕනේ කියනකේ ඒ සම්බන්ධයෙන් ඔබ මොනවද මේ වර්ෂය ඇතුළට ඉගෙන ගත්ත. ඒ අනු ඔබට පුළුවන් වඩ ඕනේ සමාජ විද්‍යාත්මක ඉදිරිපත් කිරීමක් කරන්ද පවුල් සංස්ථාවේ වෙනස්වීම පිළිබඳව. තැන් එතකොට කුමක් ද පවුල කියලා කියන්නේ දැන් එතකොට පවුල ැන කතා කරනකොට මොනමගේ සංකල්පද ඔගුලන්ට පවිච්චි කරගන්ඩ පුළුවන් වෙන්නේ. දැ උදාහරනයක්කි දියට පවුල කිව්වාම අපි පවුල විවාහය ඥාතීත්‍ර. කියන කාරණ තුනම සාකච්ඡා කරන. පවුල කියන එක අපිට විවාහයෙන් තොරව ඥාතී්‍යය තොරව සාකච්ඡා කරන්න බැහැ. එනිසා පෞුල්සංස්ථාවේ වෙනස්ශ්‍රීමට හෝ පවල් සස්ථාවේ නූතන ප්‍රගණතා හඳුනා ගැනීමට හෝ පවල්සංස්ථාවේ සවභහවේ තේරුම් ගණඩ යන කොටාපි විවාහය කියන එකත් ඥාතීත්වයක් කොහොමද මේකට බැන්දිි ලතියෙන්ෙන කියන එක මූලික සංකල් පෑසුරෙන් ඔගොලො විස්තර කරන්්ඩ ඕනේ. ඇතුකොට පවල්ස්ථ ලංකාවේ පවල් සස්ථාව කියල ගත්තම දැන්සාම්ප්‍රදායික සමාජයකඉදලා අපි නූතන වර්තමාන කාර්මික සමාජයකට අපි ඇවිල තියෙන තාක්ෂණක සමාජයකට අපි ඇවිල්ල තියෙන. තවට ෝකමත් එහෙම තමයි. එතකට ලෝකයේ මේ විදදියට තාක්ෂණික වශයෙන් වෙනස්සනකොට අපේ අන්තර් සම්බන්ධතාවලට කාර්මික මෙවල්ලාම් සියල්ල බලපානකොට මනිසුන්ගේ හැස්රීම් රටාව වෙනස්රෙන්ඩ පටන් ගත්තා. අපි උදාහනයක් විදියට හිීතුවෝොත් ලංකාවේ, දහනම වනිසයවාස විස්වෙන සියවස වගේ මේ මෑත ඉතිහාසය. මෑත ඉතිහාසය ඇතුළේ පෞසස්ථාවය වෙනස්කම් කොමද සිද්ධ වනේ කියල ෝගුලන්ට ලියන්ඩ පුළුවන්. ඊටේ හබුඩා කෑතගේ පිතිහාසේ නොවේ. ඔබ ප්‍රථම පරීක්ෂණයට පිෙනී සිටිට නිසාවට පුළුවන්. මෙ මෑත්ත ඉතිහාසය ඇතුළේ පවසංස්ථාවට මුණවාගේ වෙනස්කම් ද සිද්ධ වනේ කියලා මූලික සංකල් පැසුරෙන් කතා කරන්න. අපි බලම පවුල කියල කියන්නේ මොක්ද. කොට ඔන්න දැ මූලිකංකල් අපිට ුවොමනනාාව වෙනවා. පවුල් සංස්ථාව කියල කිව්වාම සම්ප්‍රදායික සමාජයේ තිබුණ පවුල් ක්‍රමයත් දැමේ නූතන සමාජය ඇතුළි තියෙන පවල් ක්‍රමයක් කුමක්ද කියලා විස්තර කරන්නන්න. ඔන්න දැන් අපි ඒතකොට මේ වේ නස්කම. ලික සංකල් පෑසුරෙන් විග්‍රහ කිරීමක් කරගෙන යනවා. තුොර මේ ක්‍රමේ තමයි අනෙකුත් හැම ප්‍රශ්නයක් මලි අද්ධි පාවිච්චි කරන් ඩෝනි මොකක්ද සංකල්ප තමයි අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය දැනීම නෙමෙයි කියනෙ එක ඕන දැන් අපි පාවිච්චි කරනවා පළවෙනි සංකල්පය සාම්ප්‍රදායික සමාජයේ තිබුණේ මොන පවුල් රටවත්ද අදද වෙනකුට අපිට දකින්ඩ හම්වෙන්නේ කුමන වර්ගේ පවුල් රටවදද කියෙනෙක් දැන් ඔබ මේ වෙන කොටම දන්නවා? විෘත පවුල සහ න්‍යෂ්ටික පවුල කියන පවුල් වර්ගත දෙක්. පවුල පිළිබඳ කරන සාකච්ඡාවකද විස්ෘත පවුල සහ න්‍යෂ්ටික පවුල පිළිබඳ අදහස ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්. එතකොට කුමක්ද මේ න්‍යෂ්ටි විස්තෘද්ධ පවුලත න්‍යෂ්ටික පවුල කියල කියන්නේ මේ වගුලන්ට අලුත් නැහැ ම මේ මතක් කිරීමක් කරන්නේ න්‍යෂ්ටික පවුල කියල කියන්නේ අපි ටෝරගන්න පුද්ගලයක්. එයාගේඒ තෝරගන්න පුද්ගලයා අපි හඳුරන්නනවා ඊගෝ කියලා. එතකොට ඊ ගෝගේ පවුල ඊගෝගේ විරිින්ද ඒම නැත්තන් ස්වාමිපුරුෂය සහයාගේ දරුව එකැන ඊගෝ. ඊගෝ සමග විවාහක සම්බන්ධතාවේ පවත්තුවා ගත්ත එකනා සහ දරුවෝටික අපි කියනවා ඥෂ්ටික පවුල කියලා. තොකොට මොගොලු දන්නා අපි ඊගෝ කියන පුද්ගලයා පිරිමිියක් කෙනෙක් ලෙස සෑලකුව. ඊගෝ කියෙනෙක් ෙන පිරිමියක් කෙනෙක් පිදිහට සලකනනං අපේ පුංචි ත්‍රිකෝනෙකින් පෙෙන්ලෙනවා එතකොට විවාහයට ගන්න කාන්තාව ඒ ස්ත්‍රිය එයාගේ බිරිඳ. අප අර රූප සටහනේ සඳහන් කරනකොට ඔගොල දන්නා සංකේතය බිින්දුුවක් විදියට අපේ සංකේතය ෘර්තයක් විදියට අරගෙන අපි සාකච්චා කරන්න එතකොට ඊගෝ සහයාගේ බිරිදට ලැබෙන දරුවෝ ඇතුළත් මේ කුටුම්බය මේක පවුල කියල තමයි අපි මේ න්‍යෂ්ටික පවුල කියලා අපි හඳුන්නනො. ඇතකොට මේ න්‍යෂ්ටික පවුල ඔබට මතක් පෙන්ඩ ඕන අපි ඊගෝ කියලා ගත්තාම මා උත්පාධනය කරපු පවුල එහෙම නැත්තන් තමා ජනිතවුණු පවුල එතකොට මේක එකක න්‍යෂ්ටික පවුලක් කියන එක මේ නෂ්ටික පවුල න්‍යෂ්ටික පවුල් කියපයක් එකතු වන තැනඒ විස්තතුෘත්ත පවුල සමහර වෙලාවට නෂ්ටික පවල් දෙ එකකට වැඩි ප්‍රමාණයක් ඉන්ඩ පුළුවන් අපි ගත්තොත් සාම්ප්‍රදායික සමාජය න්‍යෂ්ටික පවල් එකකට වැඩිය හිටියා එකට අපි කියන විශෘත පවුලක් කියලා අම්මයි තාත්තයි ඒ ළමයි වගේම සයාආචි නැන්දමාමා ඒගොලන්ගේ ළමයි බාප්ප මහප්ප මේ කට්ටියත් මේ විශෘත පවුලේ මහගෙදර ඇතුළ හිටියා. මහගෙදර සාමාජිකය ගොඩක් චිටිය තැන් ඔබ බලතියෙනවන්නම් භෂාම්ලියපු සිංහලට පරිවර්තනය කරලා තියෙන අසිරිමත් ඉන්දියාව කියන පොත්ත අත් ඉන්දියාවේ ඉන්දියාවේ තියන බද්ධ පවුල පිළිබඳ විශාල සවිස්ත්‍රාත්මක හැඳින්වීමක් ඒකි තියෙනවා. එතකොට අශරිමත් ඉන්දියාවේ වශම් කියනවා ඒ බද්ධ පවුලේ නායකයා පිතෘු පිත්‍රු මූලිකයි බද්ධ පවුල. ඒ තාත්තා මුල් කරගෙන පවුල් කීප්යක් එකතු වෙන තැන ඒ ඒ බද්ධ පවුල ඇතුළේ එකට කෑමඔෝ යන්නේ කොදුල්ලින්ද කුසිියය පොදු මැදසාාලේ විශාල් සාමාජික සංඛ්‍යාවක්. ඒ ප්‍රධාන පිරිමියයා පුරෂයාතාමයි ඒක ආර්ථික කටයුතු සයල්ල කරන්නේ. එ ගෙදරට කසාද බන්දලා එන පුත්තු කසාද බැදලා එන පළවෙනි ලේලියට ට පහලින් ඉන්න එගොලන්ගේ සහෝදැරයා තාම ගෞරවෙන් කටයුතු කරන්්ඩෝනය කියලා තියෙන. එතකොට මේ විදියම බද්ධ පවුල නොවනත්සාම්ප්‍රදායික සිංහල සමාජයේ තිබුණා විස්තුෘත පවු්ල කියල එකක්. මේ විස්ෘත පවුල හරි වැදගත්තුනා අඒ කාලිදි. ඇයි විස්ත පවුල වැදගත්තුනේ. එකල කෘෂිකාර්මික සමාජයේසාම්ප්‍රදායික සමාජය කෘෂිකාර්මිකයි කියලාපි කතා කරන්නේ එතකට මේ කෘෂිකර්මාන්තය ඇතුළේ නවීන තාක්ෂණය භාවිත කරලා තිබුණේ නෑ. නවීන තාක්්ෂණික උපරන අපිට හබ වෙන්නේ හරිත විප්ලවේෙන් පස්සේ. එතකොට මේසාම්ප්‍රදායික ශ්‍රම මූලිකයි ශ්‍රමය මුල් කරගත්තා. ඒ වගේම ශ්‍රම විභජනයක් තිබුණා ශ්‍රමය කුලියට නෙමෙයි ශ්‍රමය හුවමාරු කර ගැනීමක් එක් අල සමාජයේ සිද්ධයි. ඒ නිසා මේ විශාල පවුල කෘෂිකර්මාන්තයේ සඳහා ගොඩක් වැදගත්ව වුණා. එකට මේ වැදගත්වීමට නොයක්කාකාරේ හේතු බල පාල තිබුණ දැම් මේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තු කැලරණිය විශවවිද්‍ය्याාලය අපි එදද නමස ආනුන් හත්තරේ සමාජ සමික්ෂා කියලා සග්‍රාවක් ප්‍රකාශයට පත් කරලා තිබුණ එතකොට ඒ කේදී ආචාරේ් කරුණ අරත් ත්තුමා තමායි සමාජ දඇද. පර්තමේන්තුව කැල්ලි විශ් විද්‍යාල ස්ථාි කරන්න පුරෝගාමී මෙහෙවරක් කරපු පුද්ගලය එතකොට ඔහු ලියල තියන ලිපියකව මෙන්න මෙහෙම සඳහන් වෙනවා ම විශාල පව විශෘත පවුල කොහොමද සමාජයට වැදගත්ත වන. මොක දේ විස්්තෘත පවුල ඇතුළ තියෙන දහනම සංකල්පේ තමයි ඥාතිත්වය කියන එක. ඥාතින්නේක ඇතුළෙ හිටියේ. කවද ඥාතින් සමාන්තරඥාතිෙන් හිටියා, හරස්ඥාතින් හිටියා විවාහය නිසායිකතු වෙච්චායි හිටියා මේ විස්වත පවුල ඇතුළේ. තුර මේ ඥාතිීත්වය මේ පවුලට විශ්ශාල සේවයක් කරා. ඇයි මේ විශ්ලත පවුල අපිට වටින් එහෙන පවුල කියන එක ඇතුළේ ඥාතීත්වය ඉතාම වැදගත් සාධකයක් වෙනවා. එනම් මේ ඥාතීත්වය මේ විස්තුත පවුල ඇතුලේ මේ ඥාතීත්වය ඉතාම වැදගත් වෙනවා. මේ ප්‍රබල සාමාජිකයන් කහිපයේ තකොට මේ පොතේ සඳහන් වෙනවා.සාම්ප්‍රදායක සමාජයේ පවුල් විව්හේ තුළ ඥාතීත්වය මේ ආකාරයට වැදගත්වෙන්ඩ බලපාලතියන හේතු සාධක කීපයක් ආචරේෂ්ටල කරුණා රත්න. ගුරතුමා සඳහන් කරලා තියෙනවා මේ ලිපිය තුළේ පුද්ගලයාගේ සමාජ තත්ත්වය නම්වුව ගරුත්වය සඳහා තමා උපත ලබන පරම්පරාව ඉතාම වැදගත්වෙන දැ නූතන සමාජයේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ අවධානී යොමු කරහම ඔබට පේ්ඩ ඕනේ පවුල් සංස්ථාව කියන එක මේ ඥාතයත්වය කියන එක තරම් ප්‍රබලව දැනනවාද කියනෙක් එනිසා මේ ඥාති සනුහරේ තාම වැදගත් පුද්ගලයගුගේ ජීවිතයට පුද්ගලයා වැඩිහිටි භාවයට පත්වනතෙක් පෝෂණය කරන්නේ ඥාති දැ විස්ටත පවුල ඇතුළේ න් කලින් කිව්ව නැන්ද මාම මහපබාප පුංචයම්ම මාම මේ ඔක්කොම ඉන්නෝ. එතකොට තැන් ඉස්සර තිබුණු දෙයක් තමයි පවුලට දරුවෙක් එකද වනහම ඒත් දරුවා මේ අම්මට ලැබෙන්ඩීට අවස්ථාව ඉඳලාම සමාජයේ සියලු දෙනා හිතන්නේ ඇය රැකබලා ගැනීම මුළු මහත් සමාජයට ම අයිතීකය ඔබ අහලතිෙන දොළදුක කියන සංකල්පය තො දොදු හැදුනම මේ කාන්තාවට නොයෙක් දේවල් කහණඩ හිතෙනවා එතකොට ඒ මේ පවුලි සියලු දෙනාම එකට එකතු වෙලා අසල් වැසියන් එකතු වෙලා ඇය ආසකරන සේලුම ආහාර වර්ග සපේලා දෙනවා. එතන ඉඳලාම දරුවන් පෝෂ්ණය කිරීම කියනෙ ඥාතිීන් තමාන්ගේ අතට ගන්න වයි කියනෙ. විස්තු පවුල ඇතුළලේ ඥාති කණ්ඩායම ඉන්නවා රේගුලන් දරවා පෝෂ්ණය කරාන්න. දරුව සමාජානයෝජනය කරන්න. දරුවට ආරක්ෂාවල බාදේ. දරුව නොදන්න දේවල් කියලද ධර්මතා අගනාකම් නිරීතින් මේවා අම්මතාතා නමේ ඉස්සර පවුලි කියලදුන්නේ විස්ෘත පවුල ඇතුළේ මෙම කියලදුනේ බොහෝ විට ආච්චිසීයා එම නැත්තම් නැන්දවාමා එම නැත්තම් පුංචියම්ම එගුලන්ගෙන් තමයි මේවා ඉගෙන ගත්තේ පුංචි දරු ඒ නම් පෝෂ්ණය දරුවන් පෝෂණය කිරීමවා සිද්ධ කරන්නේ මේ විස්වත පවුල ඇතුළේ පුද්ගලයාට හිමිවන ගේ දොර ඉඩකඩාන් දේපොල උරුමයන් ඥාතිත්්‍රයේ සමඟ බැන්දිිලතින. එතකොට ඥාතිත්්‍යයේ සමඟ බැඳිලතියෙන මේ පුද්ගල දේපොල උරුමය ඒ සාම්ප්‍රදායික සමාජයේ විශේෂයමය අපි දැකපුුකාරණාව. දැ ඔබට මේ අවස්සාේදිම කරන්න පුළුවන් ප්‍රශ්නය අහන්න ස්වභාවය පිළිබඳ සල කළ බලලා ප්‍රවණතා පිළිබඳ වන අහන්නේ ස්ොභාවය පිළිබඳවනං අහන්නේ ඔබට පුළුවන් සම්ප්‍රදායික සමාජයේ කොහොමද මේ ලක්ෂණ තිබුණේ නූතන සමාජයේ ඒක් කොහොමද වෙනස්වීමට බාජ්‍යනය වෙලා තියෙනෙ කියන එකත් සාකච්ඡා කරන්න. එනම් මේ දේපල උරුමේ කියන එක කොහොමද එදා තිබුණේ කාගෙන්ද දේපල උරුමේ වුනේ. එනම් පිත්‍රෝමූලික සමාජය කනං පියාගෙන් පුතාට දේපල උරුමේ වුණා. මාතෘමූලික සමාජයේ කනං මාමගෙන් ඒ උරුමයන් ලබුණා. මව්පර්ශවය තමයි ප්‍රබල වුණේ.ඒමන අද වෙනකොට මේ නව්‍යවාසික මේ උගත් ලෝකයේ තාක්ෂනික හැකියාව තියෙන ලෝකයේ කොහුමද මේ ඥාතීන්ගෙන් දේපල උරුම වෙන්නේ. මේක සමානව බෙතිලයනවාද මේකට තියන ස්ොභභාවය කුමක් ද කියලා ඔබට ලියන්ඩ පුළුවන්. ඊළඟ අවස්ථාව වහය සහ ඥාතිීත්වය පවුල් සංස්ථාව ඇතුළෙක් කරුණු ලබන කාරබාරයේදී ඊළග කාරණාව විදිහයට අපිට කියන්න පුළුවන් විවාහයේ සඳහා සුදුසූ ඥාතින් කෞද්ද කියලා විහය සඳහා සුදුසූ සහකරුවන් කෞද කියලා අපිට හුන ලාදනු ලබන්නේ ඥාතිීත්වේ වින් දැමු දාන ැක් විද ස් තිබන විවාග්‍රමතරය. ඉතාම ජනප්‍රය විවාහක්‍රමේ තමයි ඇවැස විවාහ කියෙන එක. ඇවැස්ස නෑන මස්සිනා. ඇවැස්ස කිවේ අවශ්‍යම් ඇවැස්ස ඥාතින් ඉන්නවා. අව්‍යය ඥාතිීන් ඉන්නවා කියන එනම් මේ ඥාතීන් විසිෙන් විවාහයච්ච සුදුසු සහකරුවන් හොය ලදුන්න. ඒ වගේව තමයි ඥාතීන් පුද්ගලයාට මේ පවුලෙ ඉන්න සාමාජිකයාට ආර්ථික දේශපාලන සාමාජය වශයෙන්, සබතා ගොඩ නගා ගණ්ඩ උදව්කරා කියන එක ඒවාගේමයි පුද්ගලයාන්ට මේ ඥාතීටව පිළිබඳ තියෙන සංකල්පය විග්‍රහ කරල බන්නකොට පවුල් සංස්ථාව ඇතුළට මේක වැදගත්වෙන්නේ මේ පුද්ගලයාගේ මරණින් පසුත් පුද්ගලයාගේ මරණින් පසුත් පුද්ගලයා පවුල් සංස්ථාවට අපි බැඳ තබාගෙන තිබෙන ඥාතිත්‍රය හරහා දැකබ දන්නා කෙනෙක් මියදුනාට පස්සේ අපි හද දවසේ බණ කියනවාව දාන දෙනවා තුන් මාසේ බන කියනවා දාන දෙෙනවා අවුරුද්දර බණ කියනවා දානෙදෙනවා මොකදදබි මේකින් බලාපොරොත්තුෙන්. මේ මලගේ ඥාතිවරයට අවශ්‍ය කරන ඒ පින් රැස්කරගන්්ඩ අවස්ථාවක්තම අපි ලබ දෙන්න. ඒනම් මේකෙන් අපි මේ ඥාතීත්‍රය මැරුණත් අත්නො හැරෙන විදියට පවුල කියන කඇතුළේ බැන්දිිලා තියෙනවා කියන කිය නිසා පවල් සංස්ථාව පිළිබඳ සාකච්චා කරන කොට මේ ඥාතීත්වය ඉතාම වැදගත් සංකල්පයක් දැන්ෙතකොට ඔය විදිහයට විස්තෘත පවුල ඇතුළේ ඥාතීත්වයට ලොකු වැදගත්කමක් සම්බන්ධතාවයක් තිබෙන. විශතත පවුල ක්‍රියාත්මක වනේම ඥාතීත්වය කියන සංකල්පය හරහ කියන එක. තමට කුමක් ද න්‍යෂ්ටික පවුල කියල කියන් එෙන සමාජසාම්ප්‍රදාක සමාජයඉදලා අද වෙනකොට සෑහෙන වෙනස්කමක් සිද්ධ වෙලා තියෙන. බෞතික වශයෙන් සමාජය වෙනස්ශ්‍රලා තිය. අභෞතික වශයෙන් ඇගයුම් ධර්මතා විශ්වාසය, භාවිතයන් මේවා වෙනස් වෙලා තියලා එන මේ වෙනස්වීමට අපි කවුරුත් දන්න විදියට ප්‍රධානම සාධකය කාර්මික විප්ලවේ ඊට පස්සේ කාර්මී කරණය නවී කරනය නාගරී කරන ගෝලීය කරන. බටහිර කරන මේ ආදී සංකල් පෑසුරෙන් ඔබ ඉගැෙන ගෙනති වෙනවා සමාජයේ වෙනස් වනා කිය එන සමාජ වෙනස්වීමේ අපි දැකපු ප්‍රධානම ප්‍රතිඵලයක් තමයි න්‍යෂ්ටික පවුල බිහිවීම කිය එක. ඔබ දන්න දැංගෙවල් වල ඉන්නේ මේ නෂ්ටික පවුල විතරයි. විශාලගයක් හදාගෙන කුඩා පවුලක්කින්න. මේකේ ඉන්න අම්මයි තාත්තයි ළමයි දෙන්නයි. දැංනිස්තර විස්තුත පවුල ඇතුළේ පවුලේ සාමාජිකයන් සංඛ්‍යාවත් ඉතා විශාල වෙලා තිබුණා. එක පවුලක දරුවෝ හයහත් දෙනෙක් අටදනෙක් දහදනෙක් ටියා. නමුතු වර්තමානි මේ න්‍යෂ්ටික පවුල ඇතුළෙ ඉන්නේ දූ දරුවන් ඉතාම සේමිට පිරිසා. එතකොඩ මේ න්‍යෂ්ටික පවුලේ වගකීම කුමක්ද. එගොලන්ගේ සමාජානියයෝජනය රටාව කුමක්ද කිස්ුභාවය කුමක්ද මේව පිළිබඳ ඔබ තේරුම් ගැ ගණ්ඩ ඕනේ කියන එක තමයි අපේ අදහස. තකට ඔන්න දැන් අපි පවුල් සංස්ථාව ඇතුළි විස්්ටත පවුල සහ ඥෂ්ටික පවුල්ල කියන දෙක. හොමද වෙනස් වුනේ කියන එක ඔන්න අපි දැන් ඉතාම කෙටියෙන් සාකච්ඡා කරන පලවෙනි සංකල්පය විදිත අප එක අරගෙන ඒ පිළිබඳ විස්ටරයක් ඉදිරිපත් කරා. ඊට පස්ස අපි බලමු පවුේ කාර්ය භහරය වෙනස් වුනේ කොහොමට කිය. පවුලේ කාර්ය භාරය ගැන සාකච්ඡා කරනකොට ජීපමඩෝක්ගේ අදේන ඉතාම වැදග. පවුලේ සාම්ප්‍රදායික කාර්ය භාරය වෙනස් වුනා කිව්වාම මඩක් ක අතා කරපු අධ්‍යයනේ ඉතාම වැදගත්. ඔහු කියනවා. පවුලේ කාර්ය බාරයක් තියෙනවා මේක සම්ප්‍රදායික කාරය බාරය කෙලොෝ හැඳුවේ ඔහු කියන ආකාරයට ජපි මඩෝක් කියන ඇමරිකානු වානවිද්‍යාඥ කියන ආකාරයට පවුලේ ප්‍රධාන කාරයන් හතරක් තිබෙනවා. පළවෙෙනියක පොදුවාසය දෙවනියක ආර්ථික සහයෝගිතාවේ තුන් එනියක රජණනය හතරවෙනක සමාජානයෝජන. එෙනම් සාම්ප්‍රදායික සමාජයේ ඇතුළි ඒ විස්්තුත පවුල ඇතුළි කොහොමද මේ සාමාම පවුලේ කාර්ය භාරය සිද්ධ වනේ. ඒ අද වෙනස්වීමට භාජනය වනේ කොහොමද කියලා ඔබ ලියන් ඩෝල්. ද මුදාහරණයක් විදියට ගත්තාම පොදු වාසේ කියනෙක්. සාම්ප්‍රදායික සමාජයේ පොදවාසය මේ පවුලේ කාරය භාරතින පොදවාසය අපි කලින් කතා කර විශ්‍රත පවුලේ පවුල් කීප දෙනෙ එක ගයක් ඇතුළ හිටිය එක ගයක් ඇතුළ හිටිය එතකොට ඔන්න ඕකෙදිය ගොලන් ඔන්න ඔත්තැන්ට එකතු කර ගන්න න තව සංකල්පය කුමක්ද විවාහය විවාහයි කියනෙ ද අපේ සමාජයේ විවාහයගත් තම හරි වැදගත් පවුල්ංසාාව ඇතුළේ තිනෙන වැදගත්ම අංගයක් පවිවාහය එත ප්‍රධාන වශයනම අපි දක්කිනවා දීග විවාහය බින්න විවාය ප්‍රධාන වශයෙන් අපි අඳුනගන්න එතකට දීග විවාහය කියල කිව්වේ විවාහක ස්ත්‍රිය තම විවාහවන පුද්ගලයාගේ නිවසේ පදිංචියයට යනවා කියන එක ප්‍රධානව සාධක එතන තිබුණ ඒනම් එතන පුරෂයා මෝලිකයි පුරෂයාගේ නිවසේ පදිංචියට යනවා විවාහක ස්ත්‍රීිය බින්න විවාහකට වඩා වෙනස් එක බින්න විවාහය කියල කියන්නේ යම් කිසි පුද්ගලෙක් සයිස්ත්‍රියයක් විවාහුනම් ඒ පුර්ෂය මේ ස්ත්‍රියගේ ගෙදර පදිංචියට යනවා කියන එක බින්න බහිනවා කියල සාමාන්‍ය විවාහරය ඇතුළේ තියෙන. මොකදදමේ මේ වගේ විවාහය ඉතාම කලාතුරකින් තමයි සිද්ධ වුනේ මොකක්දේකට දෙුණ හේතුව යම්කිසි පවුලක තැ පිරිමියයාගේ පවුල පැත්තෙන් ගත් තම ඒ පවුල. ඉතා විශාල පිරිමි සංක්‍යාවක් කින්නවා තොකොට දේපොල ගොඩක් පෙදිල යනවා. අනිත්පත්තෙන් බැලුහම තවත් පවුලක් ඉන්නවා පිරිමි නෑ, ස්ත්‍රීන් පමණක් ඉන්න අන්න ඒව අවස්ථාවල ස්ත්‍රීන්ට දේපලත් තියෙනවා. එවැනි අවස්ථාවක අර පිරිමියයා ස්ත්‍රියගේ ගෙදරට පදිංචියයටයනවා කසාදෙන් පස්සේ. තියෝක සාම්ප්‍රදාායික සමාජහරි රසවත්ව සාකච්ඡා කරපු දෙයක්. පොතපතේ තියෙනවා බින්න පුර්ෂය දිවාරෑ දෙකෙම. අව්ුව වැස්සේ තරුණ කාලේ වයිසට යන කාල් මේ කිසිද දෙයක් පිළිබඳ නොසලක හැරිමක් නැත්තුව බලාපොරොත්තුවෙන් ඉන්ඩෝනි කියල කියනවා කාන්තාව මේ විවාහක කාන්තාව ගෙදනින් යන්ඩ කියන ඕනම වෙලාවක යඩ ලෑස්ති වෙලා ඉන්ඩෝනය කෙල පරණ පොතපතේ තියෙනවා. එනම් ඒ බින්න ස්වාමියෙක් ළඟ තියෙන් ඕනඩු. හැරමිටියයි. තල්ලත්තයි පුළුවත්තා. ඒ කියනෙ වැස්ස වෙලාවෙඩ පුළුවන්. කරුවලේ වඩ පුළුවන්. වයිසට ගයාාවෙඩ පුළුවන්. තමන්ට, ම් අහිමී කියන එක තමයි මෙතන සාම්ප්‍රදායක සමාජයේ සාකච්ඡා කර තිබෙන තැම ඔය සම්බන්ධෙන් අධ්‍යයනයන් කරලා තින ස්ේ තම්බයියාගේ අත්දේනේ ලස්සනට ඒක සඳහන් ඒ වගේම ස්ච තම්බයියාගේ කෘතියේ ඔහු පෙන්නුම් කරන්නේ විශේෂයේ මොහු පෙන්නුම් කරන්නේ බවපුරෂ විවා සම්බන්ධ. තකට මේ කෙද. ඊයා ලීච් පෙන්නනවා විවාහක්‍රමයන්ගේ තිබෙන වෙනස්කම්. එන මේ දීගවි වහ බින්නවි වහ එතකොට ඒ වගේම ඒ කියවි වහා බහු භාරයා ව වහා තකට මේ විවාහ ඇපිළි තියෙන විවිධ සංකල්ප මේ සංකල්පවලද අපි කියනවා තමන්ගේ පදිංචි ස්ථානය පිළිබඳ අදහසක් පොදු වාසය පිළිබඳ අදහසක් කියනවායි කියන විවාහ ක්‍රම අතර ඊළඟ ඇවැස්ව විවාහය කියල එකක් තිබුණ සාම්ප්‍රදායක සමාජය මේ ඇවැස්ස විවාහිට වඩා වෙනස් එක. ඔන දැම් බලමු අපි දීග විවාහයේ පදිංචිස්ථානය කුමක්ද බින්න විවාහේ පදිංචිස්ථානය කුමක් ද කියලා අපිසාකච්ඡා කරලා බැලුව. ඊළඟ අවස්ථාව අපිටේනවා එහෙනම් අද වෙනකොට පදිංචිස්ථානය පොදුවාසයේ ස්වභාවය කොහොම. නව්‍ය වාසික ස්වභාවයක් තියෙන්නේ බඳින දෙන්න විවාහයට පත්වෙන දෙන්න කැමති ස්ථානක පදිංචිවේ. තැන් ඉස්සර මේ ගොල එකටමයි ජීවත් වුණේ. අද වෙනකොට ස්ත්‍රියගේ කාරය භාරය වෙනස් සෙලා තියෙනවා තාක්ෂණය වෙනස්සෙලා තියෙනවා මේගලන්ගේ පොදු වාසයක් තිබෙනවාද සමහර විට විදේශ රැකී ආසඳහ පිටත්්‍රවෙලා තියෙනවා එක පැත්තිකින් පිරිමින් ඒම නැත්තන් හැනුන් දෙගොල්ො. ක පොදවාසේ ස්වභාවය කෙසේද. නාගරී කරණය හමුවේ නගරවල රැකියාවන්න වලල්ට පිටත් වෙලා ඉන්නවා කාන්තාවන්නවා පිරිමින් දෙගොල්ලොම ක පොදවාසේ යම් කිසියාකාරය වෙන සක් තිබෙනවාද. දෙවනි කාරණාව අපි ගත්තාම ර්ථික සහයෝගිතාව. පවිස්තුත පවුලි ආර්ථික සහයෝගිතාවය ඉතා පැහැදි හරි පොදවෙස් තිබුණි. හැමෝම කටයුතු කරේ පොදුවේ. එක ගයක් ඇතුළි ගොඩක් අයි සම්බන්ධ වනාමේ කෘෂි කටයුතුලට නමුත් අද වෙනකොට න්‍යෂ්ටි පවුල ඇතුළේ ආර්ථික සයෝගීතාවය ප්‍රධාන වශයෙන්ම අම්මයි තාත්තයි දෙන්න කියන ඒ ඒ සීමාව ඇතුල තියෙනවා. ඊළංඟට අපි ගත්හන් ප්‍රජනනේ ස්වභාවික සත්වයන්ගේ ප්‍රධානව දෙයක් තමයි මේ පරම්පරාව පවත්වාගෙන යාම කියන එක. යොම පරම්පරාව පවත්වාගෙන යාමෙදි? විවාහය කියන එක පවුල් සස්ථාව ඇතුළට එන දෙයක් එනම් ප්‍රජනනය එ නිසාමයි අදටත් මේ සමලිංගික විවාහ විවාහ ලෙස නොසලකන්නේ කියනෙක් ද අපි ගත්තොත් මඩෝ විවාහය සම්බන්ධය ඉදිරිපත් කරලා තියෙන නිර්වචන ඉතාම වැදගත් මඩෝ කියනවා විවාහය කියල කියන්නේ සමලංගික නොවන පුද්ගලයන් දෙදෙනකු අතර පවත්නා සාපේක්ෂ ලෙස ස්තිර ලිංගික සබධතාවක් මෙන්ම ආර්ථිකමය වශයෙන් ශ්‍රම විභචනයක් අනුගමනය කරන එක විවාහයක් කියලා හෙනම් විවාහේ තියෙන ප්‍රධානම කාරය බහරයක් තමයි දරුවන් හදන එක කියනෙන. එතකොට විස්තෘත පවුලි දරුවන් විශාල සංඛ්‍යාවක් හිටියා නෂ්ටික පවුලටයනකොට දරුවන්ගේ ප්‍රමාණය එන්ඩන්ඩ අඩුවෙලා තියෙනවා. අපි දන්න අද වෙනකොට චයිල්ලස් කපල් ළමයි නැති දරුවන් නැති විවාහක ජෝඩුගේ ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වෙනවා. ඒවට බලපාන විවිධ හේතුවන් තිබෙන්ට පුොළුව. ඉළඟට මර්ඩෝබ් දක්කන විදියට පවුලේ කාර්යභාරයේ අවසානන්ගේ තමයි සමාජානයෝජනයකන්. පුද්ගලයන් සමාජයට අවශ්‍ය ආකාරයට, අනුගත කරන ක්‍රියාවලිය කියන එක මේ ස්වභාවික සත්වය තමන් ඉපදන සමාජයට ඕන හැටියට කොහමද හැඩ ගස් වන්නේ කියන එක මේ ස්වභාවික සත්ත්වයා දන්නේ කිරිබොන්ඩ විතරයි අඩ අන්ඩ විතරයි කෑගාණ්ඩ විතරයි. ඉතුර සියල්ල යාගේ වටේ ඉ අය පුරුදු කරන්නෝ අම්ම තාත්තා අයියා අක්කා මේ අලුත උපන් දරුවට පුරුදු කරනවා සමාචය. එක අබි සමාජානයෝජරයෙකයා. මොනවද පුරුදු කරන්න කැසිගිලි වැසිගිලි ක්‍රම කාණබෝන හැටි භාෂාව බේදහදාගන්න හැටි රන්්ඩුසරුවල් නොවීන්න හැටි කේන්තිය හිවසන හැටි මෙවතම අපි උබන්නන්නේ. එනම්. සාම්ප්‍රදායයික සමාජයේ විශවුත පවුල මේ සමාජානයෝජන ඉතා සාර්ථකන්දමෙන් ඉෂ්ට කරා හැමෝටම පුළුව අගුුණා දරුවට හොඳ නරක කියල දෙන්න. දරුවට කරන්න ඕනෙදේ එපාදේ කියල දෙන්න. ඒනම්සාම්ප්‍රදායික සමාජයේ විශෘත පවුල සමාජානයෝජන කාර්කය කාර්කයක් වශයෙන් ප්‍රබල දායක අත්වයක්ලා බාදුල නමුද අද වෙන කොට ්ටික පවුල්ල සමාජානයෝජනය කොහමද සිද්ධවෙෙන් දරුව රැකබලාග්ඩ මේ අම්මටයි තාත්තරයි පුළුවන්ද. එ දෙන්නම රැකියාවන් කරන නම් කෞද මේ සමාජානයෝජන කායබාර රෂ්ට කරන්නේ දරුවන් කාර්්‍යකද ගෙදර ඉන්නේ එනම් මේව පිළිබාධපි සාකච්ඡා කරන්න ඕනේ. එවගේ පවුල් සංස්ථාව පිළිබඳ කතා කරන අවස්ථාවකද අපි අවධානය යොම කර් ඕනේ කිව වායහ ගැන කදැ අපි මේ වෙනකොටම විවාහ ක්‍රම පිළිබඳ සාකච්ඡා කර දීග විවාහය බින්න විවාහය ඒවාකිම සම්ප්‍රදායක සමාජයේ තිබුණු ඇවස්ස විවාහය පිබඳවත් ඔබ යාමක් මෙතිනදි මතක්කරත් හොන්දයි. ඇවස්ස විීවාහය. මොකද මේ පවුල් සංස්සාාව කියන කඇතුලේදී ඥාතිත්‍යය ප්‍රබල සාධකයක් වෙනවා කියලමවකිව්වා පවුල් ඇතුලෙඉන්න ඥාතින් කවුද. සමාජි විද්‍යාත්මකෝ අපි මේක හඳුන ගන්නවා සමාන්තරඥාතීන් සහ හරස්ඥාතයන් කියලා සමාන්තර ඥාතන් කියල කියන්නේ පියාගේ සහෝදරයාගේ ඇත්තේ අය පියාගේ සහෝදරය සහ ඔවුන්ගේ දරුවන් මවගේ සහෝදරය සහ ඔවුන්ගේ දරුවන් මොවුන් අපි හඳුන්වන්නේ සමාන්තරඥාතීන් කියලා මෙ අපේ පවුල ඇතුළේ ඉන්නවා ඥාතිීත්වල එන කවුද හරස් ඥාතයන් කියලා කියන්න හරඥාතින් කියල කියන්නේ පියාගේ සහෝ දරියගේ දරුවන් සහෝ දරිය ස ඇගේ දරුවන් එනම් මවගේ සහෝ දරයා සහුන්ගේ දරුවන් ඇවැත් ඥාතින් කියලතමයි මේ අපි හඳුරමන් හරස්ඥාති සාම්්‍රදායක සමාජයේ විශ්වාසකර හරස්ඥාතිීඉන්නේ විවාහය සඳහා කියලා හරඥාතීන් අතර විවාහ සම්බන්ධතා පිළිගත්තා. හැබැයි සමාන්තරඥාතීන් අතර විවාහ සම්බන්ධතා පිළිගත්තනෑ ඒවා ව්‍යාභිචාරී තහංචි ලෙස තමයි සැලකිේ. එනම් මේ හරශඥාතීන් අතර තමයි මේ ඇවැස්ස විවාහය කියන එක සිද්ධ කරන්නේ. එතකොට එකල සාමාජයේ මේ සම්බ්‍රදායික පවු ඇතුළි ඇවැස්ස විවාහය කියනක් පිළි අරගෙන තිබුණ. ඇවැස්ස විවාහය පිළිගැනීමට වැදගත් වෙච්ච සාධක කීපයක් තියෙනවා. ඉන්න එකක් තමයි ඇවැස්ස විවාහය තුළින් පවුලේ අය මේ ඥාති සනුහරය නැවතත් සමීපවෙනවායි කියනෙක්. පොඩ්ඩ කරි දුරස් වෙලා හිටියනම් මේ පවුලේ අය මෙගොල නැවත එක් අසුවෙන සමිභ ඥාතිීන් බවට පරිවර්තනය වෙන පවුල කියල කිව්වාම සරල සමාජය ඇතුළේ විවිධාර්ථකථන ගේනවානේ පවුල කියනවා අපේ අම්මයි තාතයි ළමයින්ට. පවුල කියල කියනා විස්තුද පවුලටම පවුල කියල කියනවා අපි හතර වර්ගෙම ඥාතීන්ට. නේ දේනිසා මෙ පවුල කියන සංකල්පය ඔබට මූලික සංකල්ප ගොඩක් ඇසරෙන් විග්‍රහකරන්න ඉතාම පහසුයි. ඒ වා කියම? ඇ විවාහය නිසා දේපල උරුමය ලැබෙනවා මකද මේ කිව්වේ. සමහර බෙලාවට මේ දීග විවාහයක් වෙනම පවුලකින් විවාහයක් කරගන්නවාන දේපල බෙදිල යන්නෙ ගැතියෙනවා. නමුත් ඇවස්ස විවාහෙ දේපල පිටට බෙදිල යන්න නැතුව ඒ පවුල් ඇතුළම තියෙන්ටත් පුළුවන්කමක් ලැබෙන. ප්‍රැවැස්ස විවාහයේ පවතින් ඒකත් එක හේතුවක් වුණා. තවත් එකක් තමයි මේ ඇවැස්ස ඥාතින් ජැපියර් කලින් කිව්වවකි හරස් ඥාතින්මී අයිති අම්මගේ මල්ලිගෙලමයි තාත්තගේ නංගිගෙලමයි ඉති මේ ගොල්ො එකට ජීවත්වවෙන්නේ මෙගලන්න පුළුවන්කම තියෙනවා කුඩ කාලේ ඉඳලම ඇසුරු කරන්න එන්සමේ සමීප ඇසුර සෑහැන කෑලයක් දැන හඳුරනාගෙන සිටීම ති මේවා හේතුවෙනවා ඒ ගොල්ලන්ග මේ විවාහයෙන් පස්සෙ ගෙවන ජීවිතයට මේ මස්සිනා නෑනම හොඳට අඳුරගෙනන්නේ. ප්‍රේව පිළිසඳර කාලයක් ඔෝුන්ට තිිබුණ නිසා පවුල් සංස්ථාව ඇතුළේ මේ ඇවැස විවාහය කියනක තාම වැදගත්තුනා එහෙන පවුල කියන සංකල්පය ඇතුලේ මේ සමාන්තර ඥාතිෙන් සහ හරශ්ඥාතියෙන් කියන එක ඔහොමද වැදගත් වනේ කියලා ඔබට කියන්නඩ පුළුවන් තවත් මොනාද අපට පවුල් සංස්ථාවය වෙන ශ්‍රීීම පිළිබඳ කතා කරන්න පුළුවන් පවුල ගැන කතා කරනකොට පීත්‍රූමූලික සමාජ පීත්‍රමූලික පවුල් පුරුෂෝත්තමවාදය පුරුෂාධි පත්තය වගේ සංකල්පත් අපට සාකච්ඡා කරන්න පුළුව සාම්ප්‍රදාායික පවුල ශ්‍රී ලංකා සමාජයේ අපි කිව්ව කලිනොත් මේ දහනමයනි විසිවනි සියවස් වල මේ සාම්ප්‍රදායික පවුල පීත්‍රූ මූලිකයි. පියාමුල් කරගෙනාව. ඒ නිසාමය මේක පුරුෂෝත්තමවාදය පුරෂාධිපත්වය වගේ සංකල්පත්ඒවකට තිබුණේ. පිරිමිියයා මුල් වෙච්ච නිසා සියලු දේපල පිරිමින්ට අයිති වෙලා තිබුණ. දේපළ ගලා ගෙනයාමත් පිරිමිින්ට අයිති ලා ති. ඒ නිසාම විවාහක ස්ත්‍රිය කෙරෙහිේ පුරෂාධිපත්වය මුදාහැරප සවභාාවය කුත් අපි දැක්කා වාහය ඇතුළේ දරුව කීදනෙ කදනවාද කවදද හදන්න ප්‍රජනනය පිළිබඳ අදහස පුරෂමෝලිකයි ආර්ථික කටයුතු පුරුෂමෝලිකයි ශ්‍රමය පුරෂමෝලිකයි ශ්‍රමය අයිතිය රජනය අයිතිය ඒ නිසා පුරෂාධිපත්වය කියන එක සාම්ප්‍රදාායික සිංහල සමාජයේ තිබුණා. නමුත් අද වෙනකොට නිදහ සධ්‍යාපනය ලිබරල් කරනය මේ නිදහස් මතර් මේ වනිසා සාම්ප්‍රදායික සමාජයේ තිබුණු තරන් පුරෂාධිපත්වයක් අද තිබෙනද. අපි සාපච්ඡා කරනවා නිතරම සමාන අයිතිවාසිකම් ? කාටවත් සීපුරුස සමාජභාවය නිසා සසාධාරණයක් වඩ බැක සාම්ප්‍රදායික සමාජයටසා පේක්ෂව නූතන සමාජයේ ශාධිපත්වය පිළිබඳ ජාමයම් වෙනස්කම් අපිට දකින්න පුළුවන්. ඒ වකේවා චාරිත්‍රවාරිත්‍ර පවුල හා සම්බන් චාරිත්‍රවාරිත්‍ර පීගෙන ගෙන තිබෙනවා. සමාජ විද්‍යාත්මක තේරුම් ගැනීම් තිබෙනවා මේ චාරිත්‍ර වාරිිත්‍රව ඉස්සරම සමාජ ඇම නැත්තැන් සමල්ලාට අද බල නකොට ගෝත්‍රික සමාජවවෙන්න පුරුව අ මිලර් අඹු කම්ුවෝ වගේ සංකල් පපිගෙන ගෙන තියෙනවා තවමත් සමර ගෝත්‍රයක සමාජ වන යම්කි පිරිමියෙක් කාන්තාවක් කසාද බැඳල ගේඩන ඒ කාන්තාවගේ වටිනාකමට අමු ිලක්්‍ය වන් ෝන බයි් යි එකක් මේ අමු ිලලා ඇතුළල තිබුණේ මොනාද හරක බානු දේපල හිදකඩා ඕ එකොට ඒයාකාරයට අමෝගි වටිනාකමට මිලද්ගවන්ඩ බැරිවෙච්ච කසාද බඳන්නේ යන පිරිමි අ කමුව කියන එක සිද්ධ කරා කියල පොත පතේ තියෙන එකැනේ ඒ කාන්තාවග ඒ පවුලට අහිමි වනශ්‍රමය එකැන්නේ ඒ කාන්තාව මේ පිරිමියයා කසාද බඳන්න නිසා යම් ශ්‍රමයක් ඒ පවුලට අහිම වෙන ඒ අහිමි වනශ්‍රමය නැවත ගෙවන් ඩෝල්. ඒ ගෙවන්න එකට මේ පිරිමියාගහිල වැඩ කරනවා අ කමුව කියලා අපි කියන. නොමුද අපිේ සමාජවල අපි දකින පවුල් සංස්ථාව ඇතුලිතියන චාරිත්‍රයක් තමයි දෑවැද්ද කියන එක. එක තිබුණ පෙර කාලි. දෙමට සමාජවල දෑවැද්ද තියෙනවා. සිංහල සමාජයේ දෑවැද්ද තිබුණ සාම්ප්‍රදායගක සමාජය විශේෂයෙන්. කාන්තාවක් පිරිමේ කසාදවාාධන කොට ෑවැද කාන්තාවගේ පැත්තෙන් දෑවැද්දක් ගේෙන් ඩෝනක. එතකොට ඒසාම්ප්‍රදායක සමජය තිබුණු දෑවැදික්‍රමය අද වෙනකොට වෙනස් වෙලා තියෙනෝද. විශේෂයෙන්ම අධ්‍යාපනය නිසා ලංකාවේ කාන්තාවගේ සමාජ කාර්යභාරය වෙනස් වෙලා තියෙනවා ඇය දීර්ඝකාලීන වශය අදායන් උපයෑයක් බවට පත් වෙලා තියනවා යට රැකියාවත් තිබෙනවා එනම් වර්තමාන කාන්තාව මේ පවලට එකතු වෙන්නෙම දීර්ග කාලීන දෑවැද්දක් සමඳයි. එනිසා දෑවැද්දේ තියෙන බෞතික භෞතික කාරණ වෙනස් සෙලා තියෙනවා. එැම පෞසාංස්ථාවේ වෙනස්කම්ගෑයාි කතාා කරන්න පිදන්න විවහයක් එක්කම චාරිත්‍රවාරිත්‍රතිබුණ ැ එක චාරිත්‍රයක් තමයි කඩු ග ල දේන දේ. නෑනම අස්සිනා අසාද බන්ධන්නේ නැත්තම් වෙන කෙනෙක් නම් නෑන කසාද බනින්නේ අනි වාර්යම මසිනගේ අවසර තියෙන්න්න ඕව ඒක චාරිත්‍රයක් ඒවාගේම විද්‍යාත්මක නොවන අවලස්වන චාරිත්‍රයක් තිබෙනවා විවාහයේ සම්බන්ධය සම්ප්‍රධදායක සමාජයේ තිබන මේ පොතපතේ තියෙනවා ක්ඥාභාවය සොයින චාරිත්‍රයා සලු බැලීමේ චාරිත්‍රයක් විවාහන කාන්තාව එතෙක් කඥා්‍යපකද හිටියද කියලා විද්‍යාත්මක නෝනාකාරයට පීක්ෂා කරල බලන චාරිත්‍රයක් තිබුණ කියලා පොතපතය සඳහන්නේ නෝ. ඉනිසා තු එවැනි චාරිත්‍ර අද තියනෝද එවට මොකොද වෙලා තියෙන්නේ එ විවිධ අර්ථයෙන් ඇවිල්ලාද. පූරුවව ඉවාහක ලිංගික සම්බන්ධතා දැ පිළි අරගෙනද නැද්ද මේවාපිට පවුල් සස්ථාවේ වෙනස්කම් හැටියට සාකච්ඡා කරන්න පුළුවන්. ඒවාගේ මතමයි පවුල ඇතුළේ. ඒ කිය විවා කියනෙක දැන් ඇති වෙලා තියෙනවා ්‍රතාන්නේ නීතියක්ද එක්ක මේ වික්ටෝරියාරය්චින විවාහය සම්බන්ධය. අලුච්චාරිත්‍ර ගෙනවා. ෆි ලංකාවට තේම එකක් හඳුලාදව තමයි මේ මනමාලිය කියන කෙනා සුදු වතින් සැගසෙනවා සුදු මල්ු ගන්නවා, ෆෂ් ලො එතකොට මේ මේ බොහෝද විවාහචාරිත්‍රවලට ආවෙේ මොකද කලින් අපි දන්නවා විවාහේ සම්බන්ධය බහුපුර්ෂ විවාහතිබුණා බහු විස්ත්‍රී විවාහතිබුණා ස්දේ තම්බයිය පෙන්නනවා බපුර්ෂ විවාහ සම්බන්ධී මේ බහුපුරර්ෂ විවාහයේදී මේ එකගේ කෑමක් සම්බන්ධය අදහස එකඒ සමාජයේ විග්‍රහ කරත් මම කීප දෙනකුට බත්වයා දෙනවා කියලා. සමාජ ඒ අවස්සා පිළියරගෙන තිබුණා මේ භෞගුරුෂය විවාහ පිළිය අරගෙන තිබුණා. නමුත් අද වෙනකොට මේ එකගේ කෑම වගේ දේවල් ඉවත් වෙලා ඒ කිය විවාහ රටාවක්ට පවුල් සංස්ථාව පත් වෙලා තියෙනවා ඒවා කේවා අපි මේක දිසාකච්ඡා කරන්න ඕඩසාම්ප්‍රදායික පවුල නූතන පවුල දක්වා වෙනස්වෙෙන්. මොනවද බලපාපු සාධක ඔබට පුළුවන් ඔබ ඉගෙන ගෙන තියෙන දේවල් එක්ක යම් කිසි අදහසකටෙන් මන වගේ දේවල් මේ පවුල් සංස්ථාවේ වෙනස්ශ්‍රීමට බලපාලතියනට අධ්‍යාපනය බලපෑව. සෞකිශෂේ ත්‍රේදී වුණුව බලපෑව. තාක්ෂණක මෙවලම්භාවිතය බලපෑව. වාකයේම මේ නිසා ලබන විවේකයේ වගේ කාරණා බලපෑම් කරා. කාන්තාවගේ සාම්ප්‍රදායික කාර්යභහරය වෙනස් වුුණ. මේ නිසා මේ හේතු සාධක පාදක කරගෙන සාම්ප්‍රදායික සමාජයේ වෙනස් වුුණ පවුල විවාහයේ ඥාතිත්‍රයකර සංකල්ප වෙනස්සුනා. තොකොට දැන් ඔබට පුළුව, විස්්‍රත පවුලන ෂ්ටි පුල දීග විවා බින්න විවා ඇවැස්ස විවා ඒකීිය විවා බහුවිවාහා මේආදී සංකල්ප වගේම පුරුෂාධිපත්වය පුරුෂෝත්තමවාදේ වගේ සංකල්ප භාවිතා කරගෙන මේ සාම්ප්‍රදායික පවුල් සංස්ථාව කියන එක අදද වෙනකොට වෙන ස්ථත්වයකට පත් වනේ කොහොමද සාම්ප්‍රදායික පවුලි ඥාතීත්වයේ ප්‍රධනව සංකල්පයක් බවට පත් වෙලා තිබුණි. නමුත් අද තියෙන න්‍යෂ්ඨික පවුල ඇතුළේ ඥාතීත්‍රය වෙනුවට මිත්‍රත්වය ඇවිල්ල තියෙනවා කියලා අපිට පේනෝ. මිනිස් සුහුදකලා භාවයට පත් වෙලා කියලා අපිට පේනු. වෙනහූතැන පවුලි. සමාජානයෝජන කාරක වෙනස්වලා කියලා අපිට පේනෝ. වැඩි හිටියම් බලාගන්න සවභවය වෙනස් වෙලා කියලා අපිට පෙන. එනිසා සාම්ප්‍රදාායික පවුලත් මෙනූ තැන පවුලත් අතර විශේෂ විසමතාවයන්න අපිට හඳුන ගණ්ඩ පුළුවන්. එනිසා දැමනමං එක සමාජ සංස්ථාවක් වෙනස් වෙන ආකාරය පිළිබඳ මූලික සංකල්ප ඇසුරෙන් තමයි මේ විග්‍රහය කරේතකට ඕගොලන්ට පුළුවන් වෙනවා ඕනම සමාජ සංස්ථාවක් කොහොමද වෙනස් වෙන්නේ කියලා මූලික සංකල් පැතුරෙෙන් සාකච්ඡා කරන්නේ නිසා ගොලන්ට පුළුවන් අර මෙතෙක් ඉගෙන ගෙන තියෙන්නම් මූලික සංකල්ප ටිකක් කල්පනා කරලා හොඳට මතගේට අරගෙන තමන්ගේ උත්තරයට ගොනු කර ගන්න නිසා ඔන්න අධපියදකොට සාකච්ඡා කරා පවුල් සංස්ථාව කියන එක කොහොමද අද තත්වයට පත්වෙලා තියෙන්නේ ඒකේ එදාට වඩා වෙනස්කම් තිබෙනව සමානකම් තිබෙනවාද තිබෙනවානන් ඒ මොනවද කියලා මූලික සංකල් පැසුරෙන් සාකච්ඡා කිරරිවත්තාමයි අද සිද්ධ කරේ තකොට ඔගොලන්ටම මේ එක පහසුවක් වී අනෙකුත් සමාජ සංස්ථාවන් පිළිබඳ සමාජ විද්‍යාත්මක තේරුම් ගැනීමක් කර අයිවා